තමනත් දක්න මේ දවස්වල විශාල කතාබහක් යනවා සෞඛ්‍ය ශේත්‍රයේ බිඳ වැටීම ගැන. මේක මම හිතනවා මෑත කාලය තුල සෞඛ්‍ය ශේත්‍රයේ මතුවෙච්ච බරපතලම අර්බුදකාරී තත්ත්වයක්. විශේෂයෙන්ම මේ අර්බුදකාරී තත්ත්වයත් එක්ක අපි අවදානම් කීපයකට මුහුණ දෙමින් තිබෙනවා. පළවෙනි අවදානම තමයි යලිත් වතාවක් කොවිඩ් රැල්ලක් පැතිරෙමින් තිබෙනවා. ජේන් 1 කියලා කොවිඩ් රැල්ල නැවත ආසියාතික රටවල් ගණනාවක මේ තත්ත්වය පිළිබඳ අනතුරු ඇගීම් කරලා තියෙනවා. මම දැක්ක සිංගප්පූරු වගේ රටවල් නැවත වතාවක් මේ සඳහා බොහොම කඩිනම් පියවර ගනිමින් තිබෙනවා. ලංකාවේ මොකද කරන්නේ? ගිය සතියේ පමණක් සමීක්ෂණ වලින් විශාල ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් 89 කියලා තියෙනවා කොවිඩ් මරණ වාර්තා වුණයි කියලා කියනවා. ඒතරේ මේ පෙන්ලා දෙන කාරණාවලට අනුව මේ කොවිඩ් රැල්ල වළක්වා ගැනීම සඳහා කඩිනම් පියවරකට නොයන්නේ ඇයි? දැන් අපි එහෙම වළක්වා ගැනීම සඳහා යම් පියවරකට නොගියොත් මේක සමාජගත වීම හරහා තවදුරටත් අපේ ආර්ථිකයට බලපාන ජන ජීවිතයට බලපාන තත්ත්වේ බොහෝ වෙනස් වෙන්න පුළුවන්. ඉතාමත් නරක තත්ත්වයක අපි ඉන්නේ. ඒ විතරක් නෙවෙයි ඊයේ වාර්තා වුණා සරම්ප රෝගේ නැවත ප්‍රචලිත වෙනවායි කියලා. විශේෂයෙන්ම 2019 සහ මුලින්ම නවතර තිබුණු සරම්ප රෝගේ ව්‍යාප්තිය දැන් නැවත වතාවක් පැතිරුණා විතරක් නෙවෙයි මේ අනුව බස්නාහිර පළාතට තමයි මේකෙත් විශාලම අනතුරු ඇගවීම කරන්නේ. ඉතින් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳව පෙන්නලා තියෙනවා මේ ගැන මම හිතනවා කඩිනම් පියවරකට යාමට අවශ්‍යයි. තුන්වෙනි එක තමයි ඩෙන්ගු අසන්නතේ. ඒක මාරාන්තික වෛරසයක් හැටියට පැතිරෙනවා. මම දැක්ක ගිය සතියේ පමණක් 2000කට වැඩිය ඩෙන්ගු රෝගීන් වාර්තා වුණායි කියලා තියෙනවා. ඉතින් මේ අර්බුදකාරී තත්ත්වයන් එක්ක ජන ජීවිතයට සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් එල්ලවෙන බලපෑම ඉතාමත් දරුණු තත්ත්වයක තිබෙනවායි කියන එක පැහැදිලිව කියන්න ඕනේ. ඉතින් මේ කාරණත් එක්ක තමයි සෞඛ්‍ය ශාස්ත්‍රයේ අනිත් පැත්ත බිඳ වැටීම වාර්තා වෙන්නේ. එකක් රෝහලවල බෙහෙත් තියෙන්නේ නැතිකම තාමත් එතසම තියෙනවා. බාල බෙහෙත් ගෙන ගෙනීම හරහා ඇතුළත වෙන අනතුරුදායක තත්ත්වයේ එලෙසම පවතිනවා. ඉතින් අපි අහන්නේ දැන් මේ දවස්වල විශාල ප්‍රචාරයක් දෙනවා සෞඛ්‍ය අංශයේ ඇතිවෙච්ච දූෂණ ගණනාවක් ගැන විමර්ශන කරනවායි කියන. ඒ වගේම ඒ පිළිබඳව යම් ආකාරයක පියවර ගනිමින් තිබෙනවායි කියලා. හැබැයි ඒ පියවර ගනිමින් තිබෙනවා නම් එයා කඩිනම් කිරීම අත්‍යවශ්‍ය කාරණාවක්. අපි කියන්නේ මේකේදී චෝදනාවට ලක්වෙච්ච සියලු පාර්ශ්වයන් වලට විරුද්ධව ආණ්ඩුව කඩිනමින් පියවර ගැනීම අවශ්‍යයි මිනිස්සු බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් අර තෝරුමෝරු බේරලා හාල් මැස්සෝ ටිකක් විතරක් මේකට අරගෙන ගෙහිලා දඬුවම් දීම හරහා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මම හිතනවා ආරංචි මාර්ග හැටියට නම් කෝටි 100කට 150කට ආසන්න මුදල් ප්‍රමාණයක් මේ හරහා අවභාවිතා වෙලා තිබෙනවා. ඉතින් මේක දරුණු තත්ත්වයක්. ඒතකොට අපි අහන්නේ කඩාගෙන වැටිච්ච රට මේ ආකාරයෙන් බිඳ වැටෙනකොට එක පැත්තකින් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයේ උකසට තියලා මේ ආකාරයෙන් හොරකම් කිරීම නැත්තම් දූෂණයට ලක් කිරීම වරපතර වරදක්. මේකේ ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියන පරිදිම මේ රටේ ජනතාව තමයි අවසාන වශයෙන් මේකේ පීඩාවටපත් වෙන්නේ. දැනටමත් අත්‍යවශ්‍ය බෙහෙත්ේත් ලබාගත යුතු රෝගීන් තමන්ගේ බෙහෙත්ේත් ලබා ගැනීමේ වේල් ගණන පවා වෙනස් කරගෙන තිබෙනවා. මේකෙන් රෝගයක් සුව වෙන්නේ නැහැ. දොස්තර මහත්තයෙක් නියම කළොත් වේල් තුනක් බෙහෙත් බොන්න කියලා. දැන් ඒක වේල් එකකට බස්සගෙන. ඉතින් කොච්චර දරුණු තත්ත්වයක්ද කියලා බලන්න ජන ජීවිතයේ කොයිතරම් අවුල්සහගත තත්ත්වයකට පත් වෙනවද කියලා. ඉතින් මං හිතන්නේ මෙන්න මේ තත්ත්වය ආණ්ඩුව තේරුම් අරගෙන වහා පියවර ගැනීමට පියා නොකළොත් මං හිතනවා 2024 කියන්නේ අපිට අනතුරුදායක වර්ෂයක්. අඳුරෙන් එළියට රටගෙන යන 2024 අයවැය තිරසර ආර්ථිකයක් වෙනුවෙන් මගෙන් පටන් ගමු. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.